නිශ්ශබ්ද වෙලා අහගන්න රටක මුදල් සැපයීම තීරණය කරන සාධකයක් නොවන්නේ බැංකු ක්‍රමයේ මගින් රජයට සපයන ශුද්ධ ණය මේ ඒක බලපාන උද ළමයි ඔව් වෙන විදිය කියන්නේ එක්පන්ට වෙන විදිය සද්දර කියන්නේ බැංකු ක්‍රමය රජයට ණය සපයනකොට බැංකු ක්‍රමය කියන එකෙන් අදහස් කරන්න පුතා මහ බැංකුව සහ වාණිජ බැංකු කියන දෙකම ඔව් ඕනනම් ඒක මාක් කරගන්න බැංකු ක්‍රමය කියන්නේ මහ බැංකුව සහ වාණිජ බැංකු කියන දෙකම හොඳේ දැන් අපි එක්කෙනෙක් අරගෙන කියන්නේ මහ බැංකුව ණය සපයනකොට මොකද වෙන්නේ පුතා මහ බැංකුවේ තියෙනවා ආරක්ෂිත සේප්පු ඒව ඇතුලේ තියෙනවා අලුත් මලුත් කාසි හා නෝට්ටු එහෙම නැත්නම් අච්චු ගහලා හරි දෙනවා හොඳේ මහ බැංකුව අච්චු ගහලා කාසි හා නෝට්ටු ආණ්ඩුවට දෙනකොට ආණ්ඩුවට දුන්නට මුදල් සැපයීම වැඩි වෙන්නේ නැහැ පුතේ අපි ඒකත් දැනගන්න ඕනේ ආණ්ඩුවට දුන්නු පමණින් රටේ මුදල් සැපයීම වැඩි වෙන්නේ නැහැ මොකද වෙන්නේ ආණ්ඩුව ඒව රටේ මහ ජනතාවට වියදම් කරනකොට රට තමන්ගේ වියදම් ටික පියව ගන්න ඒ සල්ලි වියදම් කරනකොට වැටුප්සා වේතන ගෙවන්න සහන ආධාර ලබා දෙන්න විශ්‍රාම වැටුප් වලට වියදම් කරනකොට අනේ එතකොට පුතේ ජනතාවගේ වගකීම් සරි ඒ ජනතාවගේ වත්කම් බවට ඒ කියන්නේ මහ ජනතාව සතු ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් බවට ඒව පත් වෙලා ඒ හරහා කියන්න අධිබලති මුදල් වැඩි වෙලා ඒ වගේ කිහිප ගුණයකින් ආර්ථිකයේ මුදල් සැපීම වැඩි වෙනවා අනිත් පැත්තෙන් ආණ්ඩුව වාණිජ බැංකු වලින් ණය ගන්නකොට වෙන්නේ මොකද්ද වාණිජ බැංකු වලට පුළුවන්කම තියෙනවා තැන්පතු ප්‍රසාරණය කරන්න ඒ හරහා ආර්ථිකයේ මුදල් සැපීම වැඩි වෙනවා දැන් ඒක හරි අපි ගන්න තීරණය ගැන සාධකයක් නොවන්නේ කියලා. ඒතර පළවෙනි එක නොවන්නේ නෙවෙයි වන්නේ. වන්නේ වන සාධකයක්. වාණිජ බැංකු පුද්ගලික අංශයට සපයන ණය බලපාන උපතේ ආර්ථික මුදල් සැපයීම වැඩි වෙන්නේ බලපානවා කොහොමද බලපාන්නේ? වාණිජ බැංකු මහ ජනතාවට ණය දෙනකොට අර ඉල්ලුම් තැන්පතු ප්‍රසාරණයේ ඒ තැන්පතු හරහා තැන්පතු වැඩි කරන්න පුළුවන් නේ. තමන්ගේ අධිබලිත මුදල් ණයට දීලා ඒ හරහා කෙමෙන් කීප ගුණයකින් අලුතින් තැන්පතු බිහි කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නේ පුතේ? ආයෙනම් ඒකෙත් මුදල් සැපයීම වැඩි වෙන බලපානවා. බැංකු ක්‍රමයේ සතු ශුද්ධ විදේශ වත්කම් මේක අපි නිතර කතා කරපු එකක්. ඔයාලට මතකද පුතා මහ බැංකුව අස්සට මෙහෙම ඩොලර් එකක් යනකොට මහ බැංකුවෙන් එළියට යනවා ඒ හා සමාන රුපියල් ප්‍රමාණයක්. දැන් ඔය විදේශ විනිමය අනුපාතිකය රැකගන්න මහ බැංකුව නිතර නිතර විදේශ විනිමය වෙළඳපොලේ විදේශ විනිමය විකිණීම සහ මිලදී ගැනීම කරනවා. ඒතර මහ බැංකුව විදේශ විනිමය මිලදී ගන්නකොට මහ බැංකුවේ විදේශ වත්කම් වැඩි වෙනවා. මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොලේ විනිමය විකුණනකොට මහ බැංකුවේ විදේශ වත්කම් අඩු වෙනවා. ඒතර දැන් මේකේ තියෙන කතන්දරය තමයි විදේශ වත්කම් අඩු වැඩි වෙනකොට මේ පැත්තේ ඒ හා සමාන රුපියල් ප්‍රමාණයක් ආර්ථිකයේ අඩු වැඩි වෙනවා. ඒක වෙන්නේ කොහොමද ළමයි? දැන් මහ බැංකුව ඩොලර් ගන්නකොට තමන්ගේ විදේශ වත්කම් වැඩි වෙනවනේ. දැන් මම නම් මහ බැංකුව මම ඔයගොල්ලෝ ගාව තියෙන ඩොලර් ගන්නකොට පුතේ මගේ ගාව තියෙන ඩොලර් වැඩි වෙනවා. ඩොලර් කියන්නේ කොයිවත්කමද? විදේශ වත්කමක්. ඒතකොට ඒක වැඩි වෙනවා. හැබැයි මම ඔයගොල්ලන්ගේ ඩොලර් ගන්නේ බලහත්කාරයෙන්ද? ගහලද හොරාටද? නැහැ. මම සල්ලි දෙන්න ඕනි ඔයගොල්ලන්ට. ඒතකොට මගේ පැත්තේ ඩොලර් වැඩි වෙනකොට ඔයගොල්ලන්ගේ පැත්තේ රුපියල් වැඩි වෙනවා. ඒක නේද පුතේ වෙන්නේ? මහ බැංකුවේ ඩොලර් වැඩි වෙනකොට ආර්ථිකේ රුපියල් වැඩි වෙනවා. පැහැදිලි පුතේ? ඒතකොට ඒ හා සමාන ඒව යන්නේ අධිබලිත මුදල් විදියටනේ. දැන් මම ඩොලර් ගන්නකොට මම දෙන රුපියල් ටික ආර්ථිකයට යන්නේ අධිබලිත මුදල් විදියටනේ. ඒතකොට අධිබලිත මුදල් වලට තිය පුළුවන් වාණිජ බැංකු පද්ධතිය ඇතුළට රිංගල ඒ වගේ කීප ගුණයක තැන්පතු හදන්න. ඒ හරහා ආර්ථික මුදල් සැපීම වැඩි වෙනවා. ඊළඟට ළමයි දෙවෙනි එක මොකද්ද තුන්වෙනි එක හතරවෙනි එක සෝරි බැංකු ක්‍රමයේ සතු අනිකුත් ශුද්ධ වත්කම් බැංකු ක්‍රමයට විදේශ වත්කම් නෙවෙයි වෙන ශුද්ධ වත්කම් වෙන මොන හරි වත්කම් ආවත් ඒ හා සමාන රුපියල් ප්‍රමාණයක් ආර්ථිකයට යනවා ඒ යනකොට ආර්ථික අධිබලිත මුදල් වැඩි වෙනවා අධිබලිත මුදල් වැඩි වෙනකොට ඒ වගේ කීප ගුණයක මුදල් සැපයීම වැඩි වෙනවා ඒක හරි හැබැයි මහ ජනතාව සතු ව්‍යවහාර මුදල් කියන්නේ මුදල් සැපයීමට අයිති වත්කමක් මිස මහ ජනතාව සතු ව්‍යවහාර මුදල් වලට මුදල් සැපයීම වැඩි කරන්න බෑ දැන් ඔයාලට පුළුවන් ද පර්ස් එක තුල රුපියල් 2 කාසි 2ක් එකට තියාගෙන ආයි බලනකොට හවස් වෙනකොට රුපියලක් මැද තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒවට මුදල් සැපයීම වැඩි කරන්න බෑ. ඒක වත්කමක් විතරයි. ඒක මුදල් සැපයීමට අයිති වත්කමක් විතරයි. ඒකට මුදල් සැපයීම වැඩි කරන්න බෑ. තේරුණාද? මං කියන එක තේරෙනවද? මහ ජනතාව සතු ව්‍යවහාර මුදල් කියන්නේ මුදල් සැපයීමේ තියෙන වත්කමක් විතරයි. ඒක ඒ වත්කමක් මිසක් ඒකට මුදල් සැපයීම වැඩි කරන්න බෑ. පැහැදිලිනේ? හරි. එහෙනම් උත්තරේ අංක 5. ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවල නිත්‍ය තැන්පතු පහසුකම් සපයන්නේ පුතේ නිත්‍ය තැන්පතු පහසුකම් සපයන්නේ මහ බැංකුව වාණිජ බැංකුවල වැඩිපුර සල්ලි තියෙනවා නම් ඒ ටික මහ බැංකුවේ තැන්පත් කරන්න දීලා තියෙන පහසුකමක් නේද ඔය නිත්‍ය තැන්පතු පහසුකමටම කියනවා අපි ප්‍රති මිලදී ගැනීමේ කිවිසුමක් ප්‍රති මිලදී ගැනීමේ කිවිසුමක් කියලා හරිද ප්‍රති මිලදී ගැනීමේ කිවිසුම් ක්‍රියාවට නම් වන්නේ බැංකු පද්ධතිය තුළ ද්‍රවශීලතා
අතිරික්තයක් තියෙනකොට එහෙනම් මහ බැංකුව වාණිජ බැංකුව වලට නිත්‍ය තැන්පතු පහසුකම් දෙන්නේ නැත්නම් ප්‍රතිමිල දී ගැනීමේ පහසුකම් දෙන්නේ බැංකු පද්ධතිය ඇතුලේ ද්‍රවශීලතා අතිරික්තයක් තියෙනකොට උත්තරේ අංක 2 හරි ඊට පස්සේ ආර්ථිකය තුල ද්‍රවශීලතාව ඉහළ මට්ටමක පවතිනවා කියලා තීරණය කරන්න පුළුවන් කොහොමද කියලා අහනවා ද්‍රවශීලතාව ඉහළ මට්ටමක තියෙනකොට මේක උත්තර ටික බලන්න පුතේ නිත්‍ය තැන්පතු සහ පහසුකම් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකේ ඉහළට සංශෝධනය කරනවලු ඒ කියන්නේ සාමාන්‍ය මොකක් කොරිඩෝවනේ ඔය කියන්නේ නේ එතකොට නිත්‍ය තැන්පතු පහසුකම් පොලි අනුපාතිකේ සහ නිත්‍ය ණය පහසුකම් පොලි අනුපාතිකේ උඩට ගත්තන් පස්සේ පොලි අනුපාතික කොරිඩෝව මෙන්න මෙහෙම උඩට යනවා කියලා තමයි කියන්නේ ඔන්න ඔහොම වැඩි කරනවා කියලා තමයි කියන්නේ ඒකෙන් කරන්නේ ආර්ථිකයේ පොලි අනුපාතික වැඩි කරන එක දැන් නිකමට කියන පොලි අනුපාතික වැඩි කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද පුතේ ණය සඳහා තියෙන ඉල්ලුම අඩු කරන්න එතකොට ණය සඳහා තියෙන ඉල්ලුම අඩු කරනවද බැංකුවල සල්ලි වැඩිපුර තියෙන කාලෙට බැංකුවල සල්ලි වැඩි නම් ණය සඳහා කරන ඉල්ලුම අඩු කළා හරියන්නේ නැහැ නේ පුතේ නේ ඉල්ලුම වැඩි කරන්න එපා ඒ ඉල්ලුම අඩු කරන් පස්සේ තවත් ඒක අවුලක් නේද ද්‍රවශීලතාවය වැඩි නම් ද්‍රවශීලතාව අතිරික්තය තවත් වැඩි වෙනවනේ මිනිස්සු ණය ගන්නෙත් නැහැ පොලි අනුපාතික වැඩි කළා බැංකුවල සල්ලි වැඩි මාර විකාරයක් නේ නේ ඉතින් එහෙම නෙවෙයි බැංකුවල සල්ලි වැඩි නම් මේක පල්ලෙහාට අඩු කරන්න ඕනේ හරි නමුත් ඒක මේකට එච්චර සෙට් වෙන එකක් නෙවෙයි මම නිකන් කිව්වේ ඊළඟ එක වාණිජ බැංකුව ප්‍රතිමිල දී ගැනීමේ කිවිසුම ආන්නේක හරි බැංකුවල සල්ලි වැඩි නම් ප්‍රතිමිල දී ගැනීමේ කිවිසුමක් නැත්තම් නිත්‍ය තැන්පතු පහසුකමකට යනවා ප්‍රතිමිල දී ගැනීමේ කිවිසුමක් කියන්නේ මොකද්ද කියලා චුට්ටක් නිකමට කියන්නේ ඔයගලන්ට ආයි මේක අහදි හරි මතක් වෙන්න එකඟ වූ දිනයකදී එකඟ වූ මිලකදී නැවත මිල දී ගන්නවා කියලා කිවිසුමක් අහගෙන මහ බැංකුව තමන්ගේ භාණ්ඩාගාර බිල්පත් වාණිජ බැංකුවලට විකුණනවා ඇත්තරම මේක වෙන්නේ මහ බැංකුව තමන්ගේ භාණ්ඩාගාර බිල්පත් වාණිජ බැංකුවලට විකුණන එක. විකිණීම තුලින් මහ බැංකුව බලාපොරොත්තු වෙන්නේ බැංකුවල තියෙන වැඩිපුර සල්ලි ටික තමන් වෙත ඇද ගන්න. ඒකට බලා ඒක කරන්න හේතුව තමයි බැංකුවල ද්‍රවශීලතාවය හේවත් සල්ලි වැඩි. වැඩි හින්දා මහ බැංකුව ට්‍රයි කරනවා තමන්ගේ භාණ්ඩාගාර බිල්පත් ටිකක් දීලා අර වැඩිපුර තියෙන සල්ලි ටික තමන් ගාවට ඇද ගන්න. හරි? එහෙනම් උත්තරේ අංක 2 නේද? 2 වාණිජ බැංකවල විචල්්‍ය සංචිත අනුපාතිකය විචල්්‍ය සංචිත අනුපාතිකය කියන පුතා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ඒක වැඩි කරනකොට මොකද වෙන්නේ කියලා අහනවා දැන් මහ බැංකුව කිව්වොත් එහම වාගාවට එන තැන්පතු වලින් 10% ක් නෙමෙයි 20% මං ගාව තියන්න කියලා මොකද ඒකෙන් වෙන්නේ බැංකවල සංචිත අඩු වෙනවා බැංකවල සංචිත අඩු වෙනකොට මුදල් සැපීම සංචිත අඩු වෙනකොට ණය දීමේ හැකියාවත් අඩු වෙනවා ණය දීමේ හැකියාව අඩු වෙනකොට මුදල් සැපීම අඩු වෙනවා පොලි අනුපාතික වැඩි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? සංචිත අඩු වෙනකොට සල්ලි අඩු වෙනකොට නේ. සල්ලි අඩු වෙනකොට සල්ලි ණය සැපයුම අඩු වෙනකොට පොලි අනුපාතික වැඩි වෙනවා. දෙන්න ණය නැහැ නේ. ණය දෙන්න සල්ලි නැති වෙනකොට පොලි අනුපාතික වැඩි වෙනවා. තේරුණා නේ? හරි. එහෙනම් උත්තරේ මට බලන්න බෑ. මොකද්ද පුතේ උත්තරේ? 4. අඩුවේ වැඩි වේ. උද්දමනයේ අඩු කිරීමේ පියවරක් ලෙස සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්තියේ සංරචකයක් ලෙස සැලකිය හැකියි. සපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද කියලා නිකන් කියලමු නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග පහක් තියෙනවා මොකද්ද බදු ප්‍රතිසංස්කරණ ශ්‍රම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිසංස්කරණ නියාමන හරණය පෞද්ගලීකරණ එතන මේ අලුත් ආයතන වලට වෙළඳපොළට ප්‍රවේශයේ සීමා පැනවීම කියලා එකක් තිබ්බද සපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්තියේ එහෙම එකක් තිබ්බේ නැහැ ආනයන සීමා කිරීම සඳහා ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග එහෙමත් තිබුණේ නැහැ ව්‍යාපාරවල අදිලාභ මත බදු පැනවීම බදු පැනවීමයි තියෙන්නේ සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්තියට නෙමෙයි පුතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට එමනේ මුදල් සැපයුමේ සංකෝචනයයි තියෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තියට දැන් මේව කියනකොට මතක් වෙනවනේ හරි නියාමන හරණය තිබුණේ පුතා සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය දැන් පොඩක් ඉන්න අය ප්‍රශ්නට ගැලපෙනවද කියලා බලන්නත් එපා උද්දමනය අඩු කරන්න පුළුවන්ද නියාමන හරණය තුලින් නියාමන හරණය තුලින් වෙළඳපොළ නිර්බාධකරණය කිරීම මොකදලමයි නියාමන හරණය කියලා කියන්නේ දැන් මම ඔයාලට නිතර කියන දේක් තමයි ලංකාවේ ආර්ථිකයේ ලොකු අඩුවක් මේක ලංකාවේ ආර්ථිකයේ තියෙන ලොකු දුර්වලතාවයක් ලංකාවේ හැම නිෂ්පාදන අංශයකටම අනවශ්‍ය විදිහට නීති පනවලා තියෙනවා ඒ නීති වලින් නිෂ්පාදකයෝ ගැට ගහලා තියෙන අතපය බැඳලා තියෙන්නේ ඒතර ඒගොල්ලන්ට අත දිග ඇරලා නිෂ්පාදනයක් කරන්න බෑ දැන් එක්සැම්පල් එකක් ගත්තොත් අපි තෝරන එක ගොවිතැන් කරන මිනිස්සයා නීතියක් පනවලා තියෙනවා මේ රජයේ ඉඩම් මේ නිසා මේවා මේ සීමාවෙන් එහා වගා කරන්න එපා මහවැලි ඉඩම් ගොවියට නීතියක් පනවලා තියෙනවා මේක මහවැලි ඉඩම් මේක විභාගවට හැර වෙන දෙයකට යොදවන්න එපා. වැලිගොඩ දාන මිනිස්සයාට මේකක් තියෙනවා මේක බලපත්‍රය තියෙනවා නම් විතරයි කරන්න පුළුවන්. ඉතින් ඒ වයින් වෙන්නේ රටේ නිෂ්පාදනය අඩු වෙන එක. ඒ නීති අයින් කරොත් ඔන්න අපි කියනවා මහවැලි ගොවියට ඕන දෙයක් වගා කරන්න. සාමාන්‍ය ගොවියට කියනවා ඉඩම් අයිතිය ගැන හිතන්න එපා රජ ඉඩම් උනත් කමක් නැහැ බවන්න. රටේ නිෂ්පාදනය වැඩි කරන්න තමයි යෝනි.
කමන්න බවන්න කියලා කියනවා තේරෙනවනේ ඒතර රටේ නිෂ්පාදනය වැඩි වෙනවා නිෂ්පාදනය වැඩි වෙනකොට බාණ්ඩ සැපයීම වැඩි වෙලා උද්දමනිය අඩු වෙනවා තේරෙනවනේ නැගික හරි ඒතර නීති අඩු කරන එක ඕනම තැනක කාර්යක්ෂම වෙන්න හේතුවක් වෙනවා හැබැයි ඉතින් මෙහෙමයි නීති අඩු කරනවා කියලා වෙලා සමහර දැන් අකාර්යක්ෂම වෙන්න පුළුවන් හැබැයි දැන් වෙළඳපොළ ආර්ථිකයේ මම ඔයගොල්ලන්ට නිතර කියන දේ තමයි ආණ්ඩු ආර්ථිකයට මැදිහත් නොවන තරමට ආර්ථිකයේ කාර්යක්ෂමයි තේරෙනවනේ සැපයීම වැඩි තේරෙනවනේ හරි එහෙනම් මේක හරි නීති අඩු කිරීම තුලින් වෙළඳපොළේ තියෙන බාධා අඩු කරනවා. එතකොට නිෂ්පාදක නිදහසේ බාණ්ඩ හා සේවා හදලා සැපීම වැඩි කරනවා. 31 වෙළඳපොළ අසමත් වීමක් සිදු වේ යයි අපේක්ෂා කළ වෙළඳපොළ අසමත් වීමක් රජය මැදිහත් වීම ප්‍රමාණවත් නොවන විට. පුතා මේ අහන්න වෙළඳපොළ අසමත් වීම ඇති වෙන්නේ රජය මැදිහත් වෙන එක ප්‍රමාණවත් නොවන හින්දද? නෑ රජය මැදිහත් වුණාම වෙළඳපොළ අසමත් වීම නැති වෙනවද? නැති වෙන්නේත් නැහැ තියෙන අසමත් වීම තවත් වැඩි කරනවා. ඒකට කියනවා මොන අසමත් වීමද? රාජ්‍ය අසමත් වීම. ඒ නිසා රජය මැදිහත් නොවනවද කියන එක නෙමෙයි එතන තියෙන අවුල. මිනිස්සු මොකක් මත මොකක් ගැන හිතන්නේ නැතුව තීරණ ගන්න එකද පුතේ වෙළඳපොළ අසමත් වීම වලට හේතුව? පොදු යහපත ගැන හිතලා තීරණ ගන්න නැති එකනේ වෙළඳපොළ අසමත් වීම වලට හේතුව. ඒක නිර්වචනය කරන්න මොකද පුතා වෙළඳපොළ අසමත් වීම කියන්නේ? සමාජයේ පොදු යහපත උදෙසා සම්පත් බෙදා හැරීමට වෙළඳපොළ ආර්ථික පද්ධතිය අපොහොසත් වෙන එක. තේරුණානේ? එනම් මේකේ උත්තරේ දෙක. ස්වార్థේ මත කරනු ලබන තේරීම්. ඒ කියන්නේ තමන්ගේ යහපතට කරනු ලබන තේරීම්. සෑම විටම සමාජ යහපතට හේතු වෙන්නේ නැහැ. දැන් පොදු බාණ්ඩ සපීමේදී ස්වార్థේ මත ගන්න තීරණේ තමයි පොදු බාණ්ඩ සපයන්නේ නැහැ. ඒක සමාජ යහපතට හේතු වෙනවද? නැහැ. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවල් ඉල්ලනකොට ඔයගොල්ලෝ බලන්නේ ඔයගොල්ලන්ගේ ස්වార్థේ. තමන්ගේ පෞද්ගලික ප්‍රතිලාභයි පෞද්ගලික පරිවැය. නමුත් ඒකේ අවුල තියෙන්නේ ඔගලන්ට ලැබෙන්න ඕනි කරන ගුණාත්මක අධ්‍යාපනය ඒක නිසා ලැබෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ක්ලාස් එකට අවිල් වෙලා අර මම ඒක නිතර කියන්නේ පන්තියට අවිල් වෙලා සර් අපිට ගුණධර්ම කියලා දෙන්න කියලා ඉල්ලන්නේ නැහනේ. ඔයගොල්ලෝ කියන්නේ සර් අපේ වියදම් කරන මුදලට හරියන්න අපිට දැනුම දෙන්න. ඉතින් අපි දැනුම විතරක් දෙනවා. නමුත් ඔයගොල්ලන්ට දැනුම විතරක් දෙනවා කියන්නේ ඔයගොල්ලෝ සමාජයට ගියහම සමාජයේ කටයුතු කරන්න ගියහම ඔයගොල්ලෝ ෆේල්. ඔයගොල්ලෝ අසාර්ථක වෙනවා. මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන්න දන්නේ නැහැ, ඉන්ටර්වියු එකට ෆේස් කරන්න දන්නේ නැහැ. යම් කිසි තැනක හැසිරෙන්න දන්නේ නැහැ, මීටින් එකක ඉන්න දන්නේ නැහැ, තව කෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගන්න දන්නේ නැහැ, කෙනෙක්ගේ හිත දිනා ගන්න දන්නේ නැහැ. ඒ කිසි දෙයක් ඔයගලන්ට නැහැ. අපි දෙන්නේ දැනුම විතරක් පොම්ප කරලා පොම්ප කරලා පොම්ප කරලා නිකන් මෙමරි කාඩ් ටිකක් වගේ සෙට් එකක් හදලා අපි විභාගයට දානවා. එච්චරයි වෙන්නේ. නමුත් ඔයගොල්ලෝ සමාජයට ගියහම ෆේල්. නමුත් අපිට ඒක දෙන්න බැරි හේතුව මොකද්ද? ඔයගොල්ලෝ අපෙන් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ටියුෂන් ක්ලාස් වල අවිල ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ආර්ථික විද්‍යාවට ඒකක් විතරයි. අපි හදන්නේ ආර්ථික විද්‍යාවට ඒකක් විතරයි. නමුත් ගුණාත්මක අධ්‍යාපනය ලැබෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ප්‍රතිලාභය ගැන විතරක් හිතලා ඉන්න හිඳ. තේරුණානේ? හරි ඒක නිසා මේ මොකද්ද අපි කතා කරන්නේ? ඒකේ උත්තරේ අංක දෙක. හොඳේ? ආදායම් විෂමතාවයේ අවම මට්ටමක පැවතීම. ආදායම් විෂමතාවයේ අවමයි නම් හොඳයි නේනේ. වෙළඳපොළ අසමත් වීම ඇති වෙන්නේ ආදායම් විෂමතාවයේ මොකක් හින්දද? වැඩි හින්දා. පුද්ගල අවශ්‍යතා වලට වඩා සමාජ අවශ්‍යතා සැලකිල්ලට ගන්නව නම් වෙළඳපොළ අසමත් වීම ඇති වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ සාධක වෙළඳපොළ හා බාණ්ඩ වෙළඳපොළ මිල සංඥාවන්ට සංවේදී වෙනකොට එතකොට ඉතින් වෙළඳපොළ කාර්යක්ෂම වෙනවා. වෙළ මිල දිහා බලලා තීරණ ගන්නකොට වෙළඳපොළ කාර්යක්ෂමයිනේ. හරි. මෙන්න මේක මට නම් මතක නැහැ පුතා හොඳේ. ඔයගොල්ලෝ මට කියන්න ශ්‍රී ලංකාවේ දැන් අපි බැලුවේ අර ශ්‍රී ලංකාවේ මුළු වියදම තුල පුනරාවර්තන වියදමේ දායකත්වය කීයද? උතර ඒක නැහැනේ විතරනේ. ඒක ලියා ගන්න. 14.6යි. එකක් කපලා ලියාගෙන 13.6 කපලා ලියාගෙන 14.6 කියලා. ඒ සංඛ්‍යා දත්ත නම් මට දඩබඩ ගාලා මම ඒක පාඩම් කරන්නේ මට වැඩක් නැහැ නේ. මට ඒක හෙන ස්ට්‍රෙස් කියන්නේ මේ අනවශ්‍ය දෙයක් ඒක. මම සාමාන්‍යයෙන් පාඩම් මතක තියාගන්න නැති දේවල් තියෙන මොනවාද? නම්, ගම්, ඉලක්කම් ඕනම් බැරි නෑ ළමයි. මොනසෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. මං හිතනවා මං ඒ මගේ ඔළුව ඒවයින් පිරුණාන් පස්සේ මගේ ඔළුවේ නිදහස නැතිනවා කියලා. එතකොට මං ඒව බලන්නේ. ඒකේ ඕක අර අයින්ස්ටයින් කියනෝනේ ළමයි ඒ වගේ සංඛ්‍යා දත්ත අපිට පොතක් පෙළලා බලන්න පුළුවන්. අපි අමාරුවෙන් මතක තියාගන්න ඕනේ නැහැ. හරිද? යන් අපි ඊළඟ එක. මේ 33 කිසියම් බාණ්ඩයක ආන්තික ප්‍රතිලාභ හා ආන්තික මොකක්ද ඒ තියෙන්නේ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ හා ආන්තික සමාජ ප්‍රතිලාභ සහ සැපයුම් වක්‍රය පහත දැක්වේ. මම මේක අඳින්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. ඕකේ උඩින් තියෙන්නේ MSB වක්‍රයද MPB අනේ ඒක ඕනේ නැහැ. ඒ ප්‍රතිදයන් ඕකේ තියෙන මොන වක්‍ර දෙකක්ද? ඉල්ලුම් වක්‍ර දෙකක්ද? සැපයුම් වක්‍ර දෙකක්ද?
ඉල්ලුම් වක්‍ර දෙකක්. ඉල්ලුම් වක්‍ර දෙකක් තියෙනවා නම් බාහිරතාවයේ නිෂ්පාදනයේද පරිභෝජනයේද? ආ ඒක මාක් කරගන්න පරිභෝජනයේ බාහිරතාවයක් වෙයි තියෙන්නේ. ඉල්ලුම් වක්‍ර දෙකක් නම් පරිභෝජනයේ බාහිරතාවයක්. ඊට පස්සේ බලන්න උඩින් තියෙන්නේ පෞද්ගලික ප්‍රතිලාභද සමාජ ප්‍රතිලාභද? පෞද්ගලික ප්‍රතිලාභ. ඒ කියන්නේ යටින් තියෙන්නේ මොකද්ද? එහෙනම් සමාජ ප්‍රතිලාභ අඩු නිෂ්පාදන හෝ පරිභෝජන කටයුත්තක් නේද? සමාජ ප්‍රතිලාභ අඩුයි කියන්නේ කොයි බාහිරතාවයක්ද? ධන බාහිරතාවද ඍණ බාහිරතාවද? ඍණ බාහිරතාව. සමාජ ප්‍රතිලාභ අඩුයි තමන්ගේ ප්‍රතිලාභ වැඩි නම් ඒක ඍණ බාහිරතාවයක්. එහෙනම් උත්තරේ මේක 4. ආ ඒක 2යි 4යි දෙකම හරි. පරිභෝජනයේ ඍණ බාහිරතාව පැවතීම කියන එකත් හරි. දෙක වැරදීනේ අදිනිෂ්පාදනය. ආ ඔව් අදිනිෂ්පාදනයක් නේ ඍණ බාහිරතාව තියෙනකොට අදිනිෂ්පාදනයක් ඇති වෙන්නේ. දෙක සහ හතර කියන දෙකම නිවැරදි. ඒක හොඳේ. සමාජීය ප්‍රසස්ත නිෂ්පාදනය මොකද්ද? Q එකද Q බිඳුවද? පුතා සමාජීය ප්‍රසස්ත නිෂ්පාදනයේ Q බිඳුවද Q එකද? Q බිඳුව. Q එක පෞද්ගලික ප්‍රතිලාභ මත පදනම්ව තීරණය කරන නිෂ්පාදනය වෙළඳපොළ නිෂ්පාදනය. හරි. එතකොට දෙක සහ හතර දෙකම හරි. මේ මේකෙදි මේ අර ඉස්සර තිබ්බ සිලබස් එකේ පරණ සිලබස් කියන්නේ ඉස්සර තිබ්බ පොඩි කන්සෙප්ට් එකක් මම ඒක වෙනස් කරන්න තියෙම දාලා තියෙන්නේ. දැන් පරිභෝජනයේ පැත්තෙන් පෙන්නද්දී අදි පරිභෝජනයේ කියලා කියන්න ඕනේ, නිෂ්පාදනයේ පැත්තෙන් කියනකොට අදි නිෂ්පාදනය කියලා කියන්න ඕනේ කියලා පස්සේදී ඒක මාකින්වලදී වෙනස් කරා. අවුලක් නැහැ. ඕනම එකකට අදි නිෂ්පාදනයව අදි පරිභෝජනයේ මාරු කරලා ලිව්වට කමක් නැහැ ලකුණු දෙන්න කියලා. ඒකට හේතුව නිෂ්පාදනයේ වැඩි නම් පරිභෝජනයේ කොහොමවත් වැඩි, නිෂ්පාදනයේ අඩු නම් පරිභෝජනයේ කොහොමවත් අඩුයි කියලා. හරි. දැන් යන් ළමයි ඊළඟට 34. මේ අද කතා කරපොමයි ප්‍රතික්‍රමික ආදායම් බද්දක් ක්‍රියාත්මක වන විට වක්‍රබදු ආදායම් ඉක්මවා ඍජු ආදායම්. එහෙම කතන්දරයක් අපිට කියන්න බෑනේ නේ. පොළවන්ද බැරිද? බෑ. එහෙම හිතන්න බෑ. දිලින්දෝ තම ආදායමින් ධනවත් අයට වඩා වැඩි ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවයි. ඒක හරි. දුප්පත් මිනිස්සු පොසත් මිනිස්සුන්ට වඩා වැඩි ප්‍රතිශතයක් ගෙවනවා. හරි. ඊළඟට 35. වෙළඳපොළ ආර්ථිකයක සම්පත් බෙදියාම අකාර්යක්ෂම වේ යයි සැලකිය හැක්කේ. වෙළඳපොළ ආර්ථිකයක සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙන්නේ ඇයි කියලා අහනවා. මේ අහන්න සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? මේ දන්න දෙයක් මම මෙතන. සම්පත් බෙදියාම කාර්යක්ෂමයි කියන්නේ ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමානයි නැත්නම් සමාජයේ මිනිස්සු කැමති බාණ්ඩ හදන එක. සම්පත් බෙදීම අකාර්යක්ෂමයි කියන්නේ පුතා ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන නැහැ කියන එක. නැත්නම් සමාජ මිනිස්සු කැමති බාණ්ඩ හා සේවා හදන්නේ නැත්නම් අදී නිෂ්පාදනයක් හෝ ඌන නිෂ්පාදනයක් තියෙනවා කියන එක. තේරුණානේ? හරි. මේක උත්තරේ බලන්න. නිෂ්පාදන ආයතනවල ධාරිතා මට්ටම උපයෝජනය අවම මට්ටමක පැවතීම. දැන් නිෂ්පාදන ආයතනයක් තමන්ගේ උපරිම ධාරිතාව භාවිතා කරන්නේ නැහැ කියන්නේ නිකන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් වගේ පෙන්වුවොත් එම මෙන්න මේ වගේ තැනක ඉන්නවා කියන එක. මේ වගේ තැනක ඉන්නවා කියන එකේ තේරුම සම්පත් බෙදියාම අකාර්යක්ෂමයි කියන එක නෙමෙයි. නිෂ්පාදන අය අකාර්යක්ෂමයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවේ නැහැ. මෙතන හිටියොත් මොන කාර්යක්ෂමතාවේ තියෙනවද? නිෂ්පාදන කාර්යක්ෂමතාව. ඇතුළින්නකොට මොන කාර්යක්ෂමතාවේ නැද්ද? නිෂ්පාදන කාර්යක්ෂමතාවේ නැහැ. තවත් දෙකකින් කිව්වොත් එම මේක සේවා ව්‍යුක්තියක් පිරකියාවක් කියලා කියන්නත් පුළුවන්. එතකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවය නැති කතාවක් තමයි පළවෙනිකින් කියවෙන්නේ. පෞද්ගලික හා බාහිර පිරිවැයෙහි එකතුව සමාජ ප්‍රතිලාභ වලට සමාන වෙමි. පෞද්ගලික ප්‍රතිලාභයයි බාහිර ප්‍රතිලාභයයි එකතු කරාම මොකද ලැබෙන්නේ? පෞද්ගලික ප්‍රතිලාභයයි බාහිර ප්‍රතිලාභයයි වල එකතුව කාට සමානයි කියලාද කියන්නේ පුතේ? සමාජ පිරිවැයට සමානයි කියලා නේද කියන්නේ? කොබලන්න කොබන්. පෞද්ගලික හා පෞද්ගලික පිරිවැය සහ බාහිර පිරිවැයේ එකතුව සමාජ ප්‍රතිලාභවලට සමානයිලු. ඕක නේද කියන්නේ? වැරදි. දැන් මම ලියපු විදිහ වැරදිද? නෑ. හරි. මේ දෙකේ එකතුව කවුද? පෞද්ගලික පිරිවැයටයි බාහිර පිරිවැය එකතුව සමාජ පිරිවැය. සමාජ පිරිවැය සමානයි නම් සමාජ ප්‍රතිලාභවලට මොකද්ද ඔය ඉගෙන කියන්නේ? සම්පත් බෙදීම කාර්යක්ෂමයි. ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වෙන එකනේ සම්පත් බෙදීම කාර්යක්ෂම කියන්නේ. ඉතින් පුතේ ආන්තික සමාජ පිරිවැය සමාජ ප්‍රතිලාභවලට සමානයි කියන්නේ මාරම හොඳයිනේ. නේ?
එතකොට සමාජයේ ප්‍රශස්ත මත්තමේ නිෂ්පාදනයක් કરી පරිභෝෂණයක් કરી වෙනවනේ සමාජ පිරිවැය සමාජ ප්‍රතිලාභ වලට සමාන වෙලා තීරණ ගන්නවා කියන්නේ සම්පත් බෙදීම කාර්යක්ෂමයි මාරම කාර්යක්ෂමයි තේරුණානේ දෙවෙනි එකම තුන්වෙනි එක බලන්න පෞද්ගලික හා බාහිර පිරිවැයෙහි එකතුව සමාජ ප්‍රතිලාභ වලට වඩා අඩුයි මෙහෙම වුණොත් එතකොට සම්පත් බෙදීම කාර්යක්ෂමයි ඒ කියන්නේ කවුරු කාට සමාන නැද්ද සමාජ ප්‍රතිලාභ සමාජ පිරිවැයට සමාන නැහැ බාහිරතාව තියෙන සීන් එකක් තියෙන්නේ තේරුණානේ ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ සමාජ පිරිවැය අඩුයි සමාජ ප්‍රතිලාභ වැඩි ආර්ථිකයක සම්පත් බෙදීම කාර්යක්ෂම වෙන්න නම් සමාජ ප්‍රතිලාභ සමාජ පිරිවැයට සමාන වෙන්න ඕනේ ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වෙන්න ඕනේ මේකෙන් කියන්නේ කවුරු කාට සමාන නැද්ද ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන නැහැ නැත්නම් ආන්තික සමාජ ප්‍රතිලාභ ආන්තික සමාජ පිරිවැයට සමාන නැහැ එහෙනම් උත්තරේ මොකද්ද 3 වෙන උත්තරයක් වාඩ එහෙම සෙට් මේ ප්‍රශ්න පේපරේ ඕක කරන්න ඉදිරි නේ මම ඔක්කොම කියව ගියොත් ටයිම් යන හින්දා වෙන උත්තරයක් වගේ එකක් වාඩ අහු වෙනවා නම් කියන්න හොඳයි ඇති නේද අපි ඉක්මනට ඉක්මනට කරමු ආ එහෙම කියන්නේ ඊළඟට පුතා 36 කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේලා නිරපේක්ෂ වාසි නොමැති රටක් මඩම් මම මෙහෙම ප්‍රශ්නෙට උත්තර දෙන්න බාන ඔයාලා පාඩම් කරා නම් නිර්පේක්ෂ වාසී කියන්නේ මොකද්ද පුතා අඩු පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කරන එක. ඒ කියන්නේ වෙන රටකට වඩා අඩු පිරිවැයකින් භාණ්ඩ හදන එකනේ. ඒත් නිර්පේක්ෂ වාසීය ක්‍රමයේ ඉදිරිපත් කිරීමේදී ඒක ඉදිරිපත් කරන්නේ කවුද අපේ පියා ඇඩම් ස්මිත්. ඒකේ තිබ්බ දුර්වලතාවය මොකද්ද? එකම රටකට භාණ්ඩ දෙකේම නිර්පේක්ෂ වාසී වෙන්න පුළුවන්. ඒතර වෙලඳාමක් ඇති වෙන විදිහක් නැහැ. මෙන්න මේක සිද්ධාන්ත පාඩමේ උගන්වද්දී මම මාරම හයිලයිට් කරා ඕගලන්ට එකම රටකට භාණ්ඩ දෙකේම නිරපේක්ෂ වාසී වෙන්න පුළුවන්කම තිබ්බට කවමදාවත් සාපේක්ෂ වාසී එකම රටකට එන්නේ නැහැ. ඉතින් නිරපේක්ෂ වාසී වලින් සෙට් වෙන්න බැරි වෙච්ච රටවල් දෙකකට මොන වාසී වලින් සෙට් වෙන්න පුළුවන්ද? සාපේක්ෂ වාසී වලින් සෙට් වෙන්න පුළුවන්. තේරුණානේ? ඕනම රටවල් දෙකකට පුළුවන්ද? පුළුවන්. සමහර වෙලාවට කලාතුරකින් එනවා එක බාණ්ඩයකට සාපේක්ෂ වාසී රටවල් දෙකෙන් එකකටවත් නැතුව එක බාණ්ඩයකට විතරක් සාපේක්ෂ වාසී යන අවස්ථා කලාතුරකින් එන්න පුළුවන්. ඒවත් තියෙන අර ඉලක්කම් වලින් එන ගැටලු. ඒ හැර බොහෝ වෙලාවට සාපේක්ෂ වාසී බෙදලා යනවා පොදේ. නිර්පේක්ෂ වාසී තිබුණ නැතුණාට සාපේක්ෂ වාසී බෙදලා යනවා. ඔයාලට හෝ 36ට පේපරයක් කරද්දී මම කිව්වා නිර්පේක්ෂ වාසී දෙකම එකම රටකට එනකොට සාපේක්ෂ වාසී යන්නේ Tamanට අඩුම නිරපේක්ෂ අවාසිය තියෙන එකට සාපේක්ෂ වාසී යනවා කියලා. ඒක ඔයගලන්ටද කිව්වා අරගලන්ටද? හැබැයි ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්නේ නැති. 36 එක ආ වීඩියෝ එක ඇත්තේ. ඒතර ඒක බලන්න. දැන් ඔන්න අපි හිතමුකෝ මම මේ කියන කතාව ඔයගලන්ට මම ටිකක් හෙටියෙන් තේරුම් කරලා දෙන්නම්. ඉන්දියාව කියන රටට භාණ්ඩ දෙකකම සාපේක්ෂ වාසී ගියා. භාණ්ඩ දෙක හිතන්නකෝ තේ සහ කලිසම් ගැලපෙන්නේ නැහැ. තේ සහ කලිසම් කියන භාණ්ඩ දෙකේම නිරපේක්ෂ වාසී ඉන්දියාවට ගියා. ලංකාවට තේවලත් කලිසම් වලත් දෙකේම නිරපේක්ෂ වාසි නැහැ. දැන් එනම් කියන්නේ ඉන්දියාවට දෙකේම නිරපේක්ෂ වාසිය තියෙනවා. ලංකාවට දෙකේම නිරපේක්ෂ වාසිය තියෙනවා. ලංකාවට සාපේක්ෂ වාසි තියෙන්නේ ওই දෙකෙන් මොකටද? අඩු දැන් ලංකාවට දෙකම නිරපේක්ෂ අවාසි. සාපේක්ෂ වාසි ඉන්නේ කොහොමද? අඩුම නිරපේක්ෂ අවාසිය තියෙන එකට සාපේක්ෂ වාසී යනවා තේරුණාද දැන් ලංකාවට තේවලක් තියෙන්නේ නිරපේක්ෂ අවාසියක් කලිසම් වල තියෙන්නේ නිරපේක්ෂ අවාසියක් මේ දෙකේම අවාසිය එක සමාන නැහෙනි අඩුම නිරපේක්ෂ අවාසිය තියෙන එක තියෙනවනේ ඒ තේනම් තේවලට ඒ කලිසම් වලට නම් කලිසම් වලට තේරුණනේ එහෙනම් භාණ්ඩ දෙකේම නිරපේක්ෂ අවාසිය තියෙන රටකට අඩුම නිරපේක්ෂ අවාසිය තියෙන භාණ්ඩයට සාපේක්ෂ වාසී තියෙනවා නිකන් ඒව මතක තියාගන්න. ඒකට ඉතින් අර දාල් දෙන වීඩියෝස් ටික බලන්න පොතේ. තේරෙනවනේ? ඒකනේ මම ඒව දාන්නේ. නමුත් සමහර වෙලාවන් දැන් අර අන්තිමට දාපු පස්සේ නේ කනගදී ඔයගොල්ලන්ට කරපු එකනේ. නමුත් සමහර වීඩියෝ එච්චර බලලා නැහැ. බලනෝ පිටේ උන් දැන් ඔයගොල්ලන්ට ඒකවුන්ට්ස් ක්ලාස් තියෙන දවසේ පන්තියේ මෙහි ඉන්නකොට අරකේ වියුස් තියෙනවා. ඒ කියන්නේ දවල් දවසේ බලන්න ඕගොල්ලෝ වෙන්න බෑනේ. ඒතකොට වෙන කට්ටියනේ පන්තියේ එන්නේ නැති කට්ටිය බලන්නේ දන්නේ නැහනේ. ඒතකොට එහෙමයි ඔයගොල්ලන් සාමාන්‍යයෙන් බලන එක මට හිතෙන විදිහට අඩුයි. ඒ බල්ලේ ටික හදාගන්න. හරි ළමයි මේ
දැන් මට කියන්නකෝ භාණ්ඩ දෙකේම සෝරි මේ කිසිදු භාණ්ඩයකට නිරපේක්ෂ වාසි නැති රටක් තමයි රටක් සම්බන්ධයෙන් මොකක්ද හරි කියලා අහනවා. කිසිදු භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න නිරපේක්ෂ වාසියක් නොමැති රටක් සම්බන්ධයෙන් නිවැරදි උත්තරේ. මේක හරි දෙක. කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට නිරපේක්ෂ නිෂ්පාදනය කිරීමට මේ රටට සාපේක්ෂ වාසීත් නැහැලු. හරිද? නෑ මං කිව්වා අඩුම නිරපේක්ෂ වාසිය තියෙන එකට සාපේක්ෂ වාසී තියෙනවා. තේරුණානේ? අඩුම අවස්තික පිරිවැය සහිත භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කිරීම සඳහා සාපේක්ෂ වාසි පවතී. ආ ඒක කොහොමද තියෙන්නේ? එහෙනම් හරි උත්තරේ මොකද්ද? අඩුම අවස්තික පිරිවැය තියෙන භාණ්ඩයට සාපේක්ෂ වාසි තියෙනවා. එහෙනම් භාණ්ඩ දෙකේම නිරපේක්ෂ වාසි නැති වුණත් අඩුම අවස්තික පිරිවැයක් තියෙන භාණ්ඩයට හෝ අඩුම නිරපේක්ෂ අවාසිය තියෙන භාණ්ඩයට සාපේක්ෂ වාසි තියෙනවා. පැහැදිලිද? උත්තරේ කීයද? දෙක. 37 පහත සඳහන් දෑතරින් ලෝක වෙළඳ සංවිධානයේ කාර්යභාරයක් නොවන්නේ. වෙළඳ ආරවුල් निराකරණය කිරීම ලෝක වෙළඳ සංවිධානයේ කාර්යභාරයක්ද? ඔව්. සමාජික රටවල් අස්සම් කළ තියෙන වෙළඳ කිවිසුම් හරියට කරගෙන යනවද කියලා බලන එක. ඔව්. වෙන ජාත්‍යන්තර සංවිධානත් එක්ක හොඳට සහයෝගයෙන් කටයුතු කරගෙන යන එක. හා ඊළඟට නිදහස් වෙළඳ කිවිසුම් වලට දෙන්නේ සාකච්ඡා කරනකොට ඒගොල්ලෝ දෙන්න ඇවිල්ලා ඔයගොල්ලෝ කතා කරගන්න කියලා පොඩි සපෝට් එකක් දෙන එක තියෙනවා. ගෙවුම් ශේෂ දුෂ්කරතාවයන්ට මුහුණ දීලා තියෙන රටවල් වල කෙටි කල් නැසපීම එයාගේ අරමුදන් එයාගේ අර කාර්යභාරයක් නෙවෙයි, ඒක ඇවිල්ලා IMF එකේ කාර්යභාරයක්. ඒක අන්තර්ජාතික මුල් අරමුදලේ කාර්යභාරයක්. හරිද? ආර්ථික වර්ධනය හා සංවර්ධනය සඳහා රටවල් වලට දිගු කාලීන නැසපීම කාගේ කාර්යභාරයද? දිගු කාලීනයි ලෝක බැංකුවේ. කෙටි කාලීන ණය දෙන්නේ IMF එක, දිගු කාලීන ණය දෙන්නේ ගොඩ වෙලාවට ලෝක බැංකුව. මේක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ එක් ශ්‍රමිකයෙකුගේ දවසකට ලබාගත හැකි නිමවුම් පිළිබඳ දත්ත පහත දැක්වේ. දීලා තියෙන නිමවුම්ද යෙදුම්ද? හරියට අවබෝධෙන් කියලා බලන්න, යෙදුම්ද නිමවුම්ද? නිමවුම්. රටවල් දෙක, එකක් ශ්‍රී ලංකාව, අනිත් එක ඉන්දියාව. ගවුම් සාරි. එක ශ්‍රමිකයෙකුට ලංකාවේ ගවුම් අටකුත් හදන්න පුළුවන්, සාරි හතරක් හදන්න පුළුවන්. ඉන්දියාවේ ගවුම් අටක් පුළුවන්, සාරි දෙකක් පුළුවන්. අවස්තික පිරිවැය බලමුද මේකේ. දැන් නිමවුම් දීලා තියෙනකොට අවස්තික පිරිවැය කොහොමද පුතා හොයන්නේ? කැපකරන එක උඩට දාලා, හදන එක යටට දාලා බෙදනවා. ලංකාව කැප කරන්නේ ගවුම් හදනකොට. එහෙනම් සාරි උඩ, ගවුම් යට. ඒතර උත්තරේ 0.5යි. මෙතනත් ඒ විදිහට දෙක බෙදීම අට 0.2. අඩුම අවස්තික පිරිවැයකින් ගවුම් හදන්නේ ඉන්දියාව. ගන්න විදිහ තේරෙනව නේද ඔයගලන්ට? ආ මේ පැත්තේ ගවුම් උඩ සාරි යට. එතකොට 2යි. මෙතනත් අට බෙදීම දෙක කීයද? 4යි. අඩුම අවස්තික පිරිවැය සාරි වලට ශ්‍රී ලංකාවට, ඉන්දියාවට ගවුම් වලට. ඔය ප්‍රැක්ටිස් එක එන්නේ මොකක් කරාට පස්සේද? අනේ සර් උහුම තේරෙන්නේ නැහැ අපිට. නෑ ඔය ප්‍රැක්ටිස් එක එන්න තනියෙන් කරන්න ඕනේ. තේරුණානේ? ඒ මට්ටමට ඔයගොල්ලන්ගේ ස්කිල් එක හදාගන්න. ඒක ඔයගොල්ලන්ගේ ඇතුලේ තියෙන්නේ. මේ ලෙවල් එකට අවස්තික පිරිවැය හොයලා මෙහෙම හදාගන්න එක මේක මේ මගේ දක්ෂතාවය නෙවෙයි. ඕගොල්ලන්ට මේ ස්කිල් එක එනවා. හරිද? අනේ සර් ඔහොම අමාරුයි, ඔහොම හදන්න බෑ, අරි විදියට හදන්න කියලා කියන්න එපා. මේ ස්කිල් එක ඔයා ගන්න ඕනේ. මේ ස්කිල් එක ගන්න මොකද කරන්න ඕනේ? අර පාස් පේපර් සෙට් එකක් තියෙනවා. ඒකේ මේ වෙනකන් මේ වෙන තාම කරපු නැති විදේශ වෙළඳාමේ ප්‍රශ්න ටික හැමම තියෙනවා. ඒක කරන්න. කරලා ස්කිල් එක අරගන්න. මම කියනවට හොඳට MCQ 1000ක් විතර තනියෙන් කරලි වෙලා විභාග පේපරේට වාඩි වෙන්න. වාට් ආයි මාර ඊසි විභාග පේපර එක. තේරුණානේ? ඒක හින්දලමයි ගුරුවරයෙක් ඕනේ නැහැ ටිකට. මම මේ දීලා තියෙන ඔක්කොම ටික හරියට පිළිවෙල ලස්සන බලන්න. බල්ලා තනියෙන් කරා. ඔයාට මෙහෙම MCQ විසඳන්න බැරි නම් එකම එක වීක් එකයි ඔයා ගාව තියෙන්නේ. මොකද්ද? ඔයා තනියෙන් ප්‍රැක්ටිස් කරන්නේ නැති එක. හරිද? මේක ඇවිල්ලා ගේම් එකක්. ඒ ගේම් එකේ දක්ෂයෝ බිහි වෙන්නේ වැඩිපුරම ප්‍රැක්ටිස් කිරීම මත. වැඩියෙන් ප්‍රැක්ටිස් කරන එක වැඩිපුරම ගේම ගහනවා.
වෙන දක්ෂයෝ නැහැ හොඳේ දැන් A level O level වලට A නමයක් කරන් ආපු එකා නිදාගෙන ඉන්නව නම් ඌට මෙලෝ එකක් ගන්න බෑ හැබැයි යන්තම් O level pass වෙලා ආපු එකා මේක ප්‍රැක්ටිස් කරනව නම් පුතේ ඌට ගේමක් නෙමෙයි මේක හරි ඒකව හදා ගන්න හරි මේක හරි උත්තරේ මොකද්ද කියන්නේ රටවල් දෙකෙම බාණ්ඩ දෙකම නිෂ්පාදනය කිරීමේ සාපේක්ෂ වාසි පවතී රටවල් දෙකෙම බාණ්ඩ දෙකම ඒ කියන්නේ රටවල් දෙකෙම ගවුම් හදන්නේ සාරි හදන්නේ ඉන්දියාවටත් ගවුම් හදන්නේ සාරි හදන්නේ එහෙම නැහැ ඒක වැරදි ගවුම් නිෂ්පාදනයේ සාපේක්ෂ වාසි ලංකාවට නැහැ නේද නැහැ කිසිදු රටකට නිරපේක්ෂ වාසී ක්‍රීමිකම නොකරයි කිසිදු රටක් නැහැ නිරපේක්ෂ වාසී එන්නේ නැහැ අපි නිරපේක්ෂ වාසී බලමුද එක සමාන සම්පත් දීලා තිනුකට වැඩිපුරම ගවුම් හදන්නේ ආ ගවුම් වලට කාටවත් නිරපේක්ෂ වාසි නැහැ මේක කියන්නේ ගවුම් කතාවක්ද නැහැ ගවුම් කතාවක් කියන්නේ නැහනේ හැබැයි සාරි වලට නිරපේක්ෂ වාසී තිනු කාටද ලංකාවට එක සමාන සම්පත් එකකින් වැඩිපුර සාරි හදනවා ලංකාව ඔයා මේව මේ විසඳන්නේ තාම මේක රිවිෂන් එක කරන්නේ නැතුව හොඳේ නමුත් ඒ මට්ටමට වාර්ගී ස්කිල් එක හදා ගන්න පුළුවන් කියන්නේ අදක්ෂයි මේක රිවිෂන් එක ලබන සතිය පටන් ගන්නවනේ දැන් අරක ඉවර වෙනවා සෙන්සර් ආදී ලබන සතිය මේක රිවිෂන් එක කරනවා නමුත් ඊට කලින් වා මේක ප්‍රැක්ටිස් කරලා තියෙනවා මා දක්ෂයෙක් ඔගේ රිසල්ට් එක නවත්තන්න කාටවත් බෑ හරි හරි අපි ඊළඟ එක ඉන්දියාව ගවුන් නිෂ්පාදනයේ ආ නෑ මේක ඉන්දියාව ගවුන් නිෂ්පාදනයේ සාපේක්ෂ හරිද හරි එහෙනම් උත්තර අංක 4 ශ්‍රී ලංකාව ගවුන් අපනයනය කළ යුතුයි නෑ ශ්‍රී ලංකාව ගවුන් අනයනය කරන්න ශ්‍රී ලංකාවේ ප්‍රසංග 30 ශ්‍රී ලංකාව ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක කොටස් ආ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සංචාරකයක සංචාරක හෝ මොකද්ද මේ කියන්නේ සංචාරක හෝටලයක කොටස් ඉන්දියානු සමාගමක් විසින් මිලදී ගැනීම ලංකාවේ ගෙවුම් විශේෂ ලේඛනයේ සටහන් කරන්නේ කොහොමද මොකද්ද මේක කියන්නේ මේ තේරෙන භාෂාවෙන් කියන ළමයි ලංකාවේ තියෙන සංචාරක හෝටලයක කොටස් ගන්නවලු ඉන්දියාවේ මිනිස්සෙක් ඒක ලංකාවේ ගෙවුම් විශේෂ ලේඛනයේ සටහන් කරන්න ඕනි කොහොමද කියන්න පුතා එක ව්‍යාපාර ආයතනයක කොටස් තව රටක් ගන්න එක කොයි ආයෝජනයක්ද 10ට වඩා අඩු වෙන නම් කොටස් ගන්න එක කොයි ආයෝජනයක්ද 10ක කතාවක් කියන්නේ නැහැ නේ මේකනේ ආ කොයි ආයෝජනයක්ද කොටස් ගන්න එක කලඹ ආයෝජනය කලඹ ආයෝජන දාන්නේ කොයි ගිනුමේද මොල් ගිනුමේ දැන් මෙතන වෙන්නේ පුතා අපේ රටේ වත්කමක් එළියට යන එකද ඒ රටේ වත්කමක් අපිට එන එකද අපිට එන එක මූල් මූර්තවත්කමක් අපේ ව්‍යාපාරික අයිති පිටරට යන එක නේද ඉන්නේ? එහෙම නේද පුතේ? ඒතර මේක සටහන් කරන්නේ මොකක් විදිහටද? බැර විදිහටනේ. බැර විදිහටනේ. දැන් මූල් එකගෙන මේ බැර ශේෂය. වැරදිද? ඉතින් අපේ රටේ තියෙන කොටස් ටිකක් එළියට යනවනේ. මූල්‍යවත්කමක් එළියට යනවනේ. වත්කමක් එළියට යනකොට අපිට මොකද? ඒ ප්‍රක් දෙන්නේ උඩ දන්නේ. මේක කලබ ආයෝජනයන්නේ. අපේ රටේ කොටස් ටිකක්නේ විදේශිකයෙක් ගන්නෙ. ඒ සල්ලි දාන්නේ කලබ. ඒක හිතන්න එපා. එහෙම අනිත් පැත්තට හිතුවොත් අනිත් එකත් හරි. මූල්‍යගෙන මේ අර විදියට වෙනවා සල්ලි ටික එනකොට. සල්ලි ටික එන පැත්ත හේගෙන හිතන්න එපා. සල්ලි එන පැත්ත නෙමෙයි කොටස් යන පැත්ත ගැන හිතලා කියන්නේ. මුදල් ගිනුම හර වෙනවා ඊට පස්සේ කලබ ආයෝජනයක ඒක බැර වෙනවා කලබ ආයෝජන වලට බැර වෙලා අනිකුත් ආයෝජන වල මුදල් තැන්පතු හර වෙනවා ඒකනේ වෙන්නේ දැන් කොටස් ටික එළියට යනකොට කලබ ආයෝජන වල මොකද වෙන්නේ කියලා විතරක් කියන්න ඒක බැර වෙනවනේ ආ කලබ ආයෝජන බැර වෙනවා සල්ලි වෙන පැත්ත ගැන හිතන්න එපා මෙතන එහෙම වුණොත් ඒකත් මුල් ගිනුමෙම තමයි වෙන්නේ මේ පැත්ත ගැන හිතන්න එපා සල්ලි එනකොට මුදල් හා තැන්පතු වලින් හර වෙනවා. ඒ ගැන හිතන්නේ නැතුව අර ඩොලර් ටික මොකද ඩොලර් නෙමෙයි කොටස් ටික ෂෙයර්ස් ටික යන පැත්ත බලලා කියන්නේ. කලබ ආයෝජන මොකද්ද? බැර. නේ? කලබ ආයෝජන මූල්‍ය ගිනුමේ බැර අයිතමයක් ලෙස ඒක ලියන්නේ. ආසන්න මේක තමයි උත්තරේට ගන්න පුතේ හැම වෙලාවෙම. හොඳේ හැම වෙලාවෙම එක සමාන උත්තර දෙකක් තියෙනකොට ආසන්නතම උත්තරේ තමයි ගන්නෙ. ඒතර අපි දන්නවා අනිත් එකත් හරි තමයි. එතකොට ආසන්න මේක තමයි මොකද්ද මොළගෙන මේ බැර. හරි ඊළඟට අපනයන ඉපයුම් වල ආනයන ක්‍රේ ශක්තිය මැනීම සඳහා භාවිතා කළ නොහැකි සූත්‍රය.
යටින් ඉරක් ගහලා ලියන්න අපනයන ඉපයුම් වල ආනයන ක්‍රය ශක්තිය මැනීම කියන අපනයන ඉපයුම් වල ආනයන ක්‍රය ශක්තිය කියන වචන ටික යටින් ඉරක් ගහන්න අපනයන ඉපයුම් වල ආනයන ක්‍රය ශක්තිය ඔයාට මේ ක්‍රය ශක්තිය ඒ කියන්නේ ඔයාට වෙළඳ අනුපාත වර්ග දෙකක් උගන්වනවා එකක් භාණ්ඩ වෙළඳ අනුපාතය අනිත් එක පුතා ආදායම් වෙළඳ අනුපාතය ඔය දෙකම ලස්සනට හිමින්තලේ සංයමයෙන් නිර්වචනය කරන්න බාණ්ඩ වෙළඳ අනුපාතිකය කියන්නේ අපනයන ඒකකයක ආනයන ක්‍රය ශක්තිය නැත්නම් පුතා අපනයන ඒකකයකින් ලබාගත හැකි ආනයනික භාණ්ඩ ප්‍රමාණය ආ ඒක හොයන සමීකරණය කියන්න අපනයන මිල දර්ශකය බෙදීම ආනයන මිල දර්ශකය ගුණ කිරීම 100 තව එකක් තියෙනවනේ ආදායම් වෙළඳ අනුපාතිකය කියලා මොකද ආදායම් වෙළඳ අනුපාතිකය කියන්නේ අපනයන ආදායමින් ලබාගත හැකි ආනයනික භාණ්ඩ ප්‍රමාණය ඒක හොයන සමීකරණේ තමයි අපනයන මිල දර්ශකය ගුණ කරනවා අපනයන පරිමා දර්ශකයෙන් බෙදනවා ආනයන මිල දර්ශකයෙන් ගුණ කරනවා 100 මේකට සමීකරණ හතරක් පාවිච්චි කරන්න පුළුවන් තව සමීකරණයක් තමයි කෙලින්ම අපනයන මිල දර්ශකයේ අපනයන පරිමා දර්ශකයේ බෙදුවම පස්සේ ලැබෙනවා අපනයන වටිනාකම් දර්ශකය ඒක බෙදනවා ආනයන මිල දර්ශකයෙන් ගුණ කරනවා 100 අනිත් එක තමයි අපනයන මිල දර්ශකය ආනයන මිල දර්ශකයෙන් බෙදලා 100ෙන් ගුණ කරාම කොහොමවත් ලැබෙන්නේ වෙළඳ අනුපාතයනේ සම මේකම තව විදිහකට කියනවා වෙළඳ අනුපාතිකය ගුණ කිරීම අපනයන දර්ශකය ඔය සමීකරණ තුනම භාවිතා කරන්න පුළුවන් දැන් බලන්න පුතා මේකේ හරි උත්තරේ මොකද්ද කියලා අපනයනවල වටිනාකම බෙදීම ආනයන මිල දර්ශකය හරිනේ හරි නේද අපනයන වටිනාකම් දර්ශකය කියලා නැතුණාට ඒක හිතන්න එපා හොඳේ අපනයනවල වටිනාකම බෙදනවා ආනයන මිල දර්ශකයෙන් ඒ සියමුණුව ඒක හරි ඊළඟට අපනයන වටිනාකම් දර්ශකය බෙදීම ආනයන මිල දර්ශකය එහෙම කිව්වත් හරි මේකේ දර්ශකය කියන වචනේ ලොකුට හිතන්න එපා හොඳේ ඊළඟට මේක අපනයන මිල දර්ශකය ආනයන මිල දර්ශකයෙන් බෙදලා අපනයන පරිමා දර්ශකයෙන් ගුණ කරලා 100 ගුණ කරනවා ඒකත් හරි භාණ්ඩ වෙළඳ අනුපාතය ආයතන එක වරද්දලා ඒක හදාගන්න පුතා අපනයන පරිමා දර්ශකය කියලා ඒකද වැරදි උත්තරේ තියෙන්නේ ඇයි යටම තියෙන එක පහ පහනේ වැරදි පහ මොකක්ද හරියන්නේ අපනයන මිල දර්ශකය ආනයන මිල දර්ශකයෙන් බෙදලා 100 ගුණ කරාම ලැබෙන්නේ භාණ්ඩ වෙළඳ අනුපාතිකය අපි ගන්නේ ආදායම් වෙළඳ අනුපාතිකය හරි කියන්නේ අපෙන් ගන්න ආදායම වෙළඳ අනුපාතිකය පස්වෙනි එක තමයි වැරදි එක පස්වෙනි එක දින මොන වෙළඳ අනුපාතිකද භාණ්ඩ වෙළඳ නිකම නේද එහෙනම් අරක හදාගන්න අපනයන පරිමා දර්ශකය කියලා එතන හදාගන්න තුන්වෙනි එක අපනයන පරිමා දර්ශකය අපනයන පරිමා දර්ශකය ඔය කලබලයේ ඇති වෙන්නේ මොකක් නිසාද ඔයිද උත්තරයි ඒත් MCQ කරලා පුරුද්දක් නැතිකම තේරුණානි හරි මේකත් හරි නේද වෙළඳ අනුපාතිකය අපනයන පරිමා දර්ශකයෙන් ගුණ කිරීම කියන එකත් හරි වැරදි උත්තරේ අංක පහ වැරදි උත්තරේ අංක පහ කියන්නේ හේතුව කියන්නේ ඒකෙන් අහන්නේ ආදම් ඒකෙන් කියන්නේ ආදම් වෙළඳ අනුපාතිකය නෙමෙයි භාණ්ඩ වෙළඳ අනුපාතිකය හරිනේ ළමයි මේක මං අඳින්න ඕනි වෙන එකක් නෑ කියලා මට හිතෙනවා තෙරුණේ නැත්තම් මමට කියන්න හොඳේ 41 ශ්‍රී ලංකාව ජපානයෙන් මෝටර රථ ආනයනය කිරීම සම්බන්ධ රූපසටහනක් පහත දැක්වේ අබාධ වෙළඳාම යටතේ ශ්‍රී ලංකාව ආනයනය කරන මුළු මෝටර රථ ප්‍රමාණය කොච්චරද කියලා අහනවා අබාධ වෙළඳාම යටතේ මේ මෝටර රථ ගෙන්නන්නේ රුපියල් 100ටද 200ටද 300ටද ඉතින් මං අහන ප්‍රශ්නේ උත්තර දෙන්න අබාධ වෙළඳාම යටතේ කාර් එකක් ගෙන්නන්නේ රුපියල් කීයටද රුපියල් 100ට ශ්‍රී ලංකාව දන්නේ 100ට 100ට ලංකාවේ දේශීය සැපයුම කීයද ලංකාවේ දේශීය සැපයුම කීයද 100 ගානේ සැපයුම වක්‍රයක පෙනෙන දෙන ප්‍රමාණය 100
සිය ගානේ දේශයේ ඉල්ලුම කීයද 500යි ලංකාවේ කාර් හදන මේ මේ ලංකාවේ මේ හිතන්න හොඳේ ලංකාවේ කාර් හදනවලු රුපියල් 100ට කාර් 100ක් ලංකාවේ කාර් ඉල්ලනවලු රුපියල් 100ට 500ක් කාර් කීයක් මදිද ඒ 400 තමයි ගෙන්නන්න වෙන්නේ සංගලවරණයක් ගහලා පෙන්නන්න ඒ 400 තමයි අනේනේ කරන්න වෙන්නේ කීයද පුතේ උත්තරේ 4 තේරෙනව නේද මට බලින්න එපා පුතේ MCQ කරනවා ස්පීඩ් වැඩි අරකයි මේකයි කියලා මේක තමයි ලෙවල් එක ඔයාට මේ ලෙවල් එකට එන්න බැරි නම් ඔයා මොකද කරන්න ඕනේ තව MCQ ගොඩක් කරලා ප්‍රැක්ටිස් වෙලා ඉන්න දැන් හෙට අනිද්ද තියෙන මොනවාද නැෂනල් ක්‍රිකට් මොකක් කරේ සීන් එකකට අපි නිකම් පොඩි උන්ට වගේ මෙහෙම බෝල දාලා ගහන්න පුතා කියලා එහෙම හරියන්නේ නැහනේ දැන් මේ හෙට අනිද්ද තියෙන දවැන්ත විභාගයකට අපි සුපිරි ප්‍රවල් වගේ හැදිලා ඉන්න ඕනේ හුදේ ඒ ලෙවල් එකට ඔයා හැදෙන්න ඕනේ ඔයාගේ ස්කිල් එක හැදෙන්න ඕනේ තේරුණා ඊළඟට මෝටර රථ සඳහා පණවනු ලබන ආනයන තීරුපතු නිසා හිමිවන සමාජ සුබ සාධනෙ මේක මම ඕගොල්ලන්ට කියලා දුන්නා ඒක හැබැයි මට කියලා දෙන්න වෙයි මම මතක නැතුව ඇති මේ බලන්න බෝඩ් එක දිහා මේ බලන්න බෝඩ් එක දිහා මේ තියෙන්නේ දේශීය ඉල්ලු මේ තියෙන්නේ පුතා දේශීය සපේ මේ තියෙන්නේ ලංකාවේ එවලේ තිබ්බ මිල සමතුලිත මේ තියෙන්නේ ප්‍රමාණි දැන් ඔන්න පුතේ මේක ගෙන්නනවා මේ මිලට P එක මිලට ගෙන්නනවා මේ තමයි ආනයනය කෑ ගහන්නේ ඒ යටතේ Q එක භාණ්ඩ ප්‍රමාණික දේශීය සපියමක් තියෙනවා Q දෙක භාණ්ඩයක දේශීය ඉල්ලුමක් තියෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් මොකක් කරනවද ආනයනය කරනවා මකරේ ඔලක් තියනවද නෑ මේකට දැන් බද්දක් ගහනවා මේකට බද්දක් ගහනකොට ආනයනික සපියම් වක්‍රය මීට වඩා උඩට යනවා එතකොට මේක තමයි නව ආනයනික සපියම් වක්‍රය තේරුණානේ ආනයන වලට කියන්නේ ඉම්පෝර්ට්ද එක්ස්පෝර්ට්ද ඉම්පෝර්ට්නේ MS එක මේක MS 2 නැත්නම් මේක MST කියලා දාමු බද්දෙන් පස්සේක දැන් මේ බද්ද නිසා සපියම් වක්‍රය කොහෙට විතන උනාද උඩට කැගන්නේ ඒ නිසා දේශීය නිෂ්පාදකයට ලැබෙන මිල තව චුට්ටක් වැඩි වුණා හින්දා දේශීය නිෂ්පාදකයා තමන්ගේ දේශීය සැපයම වැඩි කරා පුතේ QS 3ට මිල චුට්ටක් වැඩි වෙච්ච හින්දා මිල චුට්ටක් වැඩි වෙච්ච හින්දා දේශීය ඉල්ලුම අඩු වෙනවා QS sorry Q4ට දැන් ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය මෙච්චරයි පුතේ දැන් ආනයනය කරන මෙච්චරයි හරිද මේ අහන්න ආණ්ඩුව පනෝපු බද්ද කීයද ආණ්ඩුව පනෝපු බද්ද තමයි පුතා මේ සැපියුම් රේඛා දෙක අතර පරතරය මෙන්න මේ පරතරය තමයි ආණ්ඩුව පනෝපු බද්ද මේ ගානේ ආනයනය කරන්නේ භාණ්ඩ කොච්චරයිද මෙන්න මෙච්චරයි ආනයනය කරන්නේ මෙච්චරයි මේ බද්දට මෙච්චර භාණ්ඩ ප්‍රමාණයක් ගෙන්නුවොත් ආණ්ඩුවට ලැබෙන බදු ආදායම කීයද ආණ්ඩුවට ලැබෙන බදු ආදායම තමයි මම මේ පාඩ කරේ ඔය ටික තමයි ආණ්ඩුවට ලැබෙන බදු ආදායම. තේරුණාද නැද්ද? බද්ද කියන්නේ ඔය සපියම් රේඛා දෙක අතර පරතරය. ආයි කියන්නම් මේ රේඛා දෙක අතර පරතරය තමයි බද්ද. මේ තමයි මේ ඩොට් එකේ ඉඳලා මෙතෙන්ට තමයි ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය බද්දෙන් පස්සේ. සම මේ ටික තමයි ආණ්ඩුවේ බදු ආදායම. පැහැදිලිද? ඊළඟට බලන්න පුතේ මේ තීරුබද්ධ ගහන්න කලින් මේක දිහා හොඳට ඇස් දෙක අරලා බලන් ඉන්න මේ තීරුබද්ධ ගහන්න කලින් ආනයනික භාණ්ඩ ගෙන්නනකොට පාරිභෝගික අතිරික්තය තිබුණා මෙන්න මේ ප්‍රමාණයේ පාරිභෝගික අතිරික්තයක් මොකද පාරිභෝගිකයට මේ මිලට ආනයනික භාණ්ඩත් එක්ක භාණ්ඩ ගොඩාක් මිලදී ගන්න පුළුවන්කම තිබ්බා මේ සම්පූර්ණ ඒරියා එකම මොකද්ද පුතේ? බද්ද ගහන්න කලින් පාරිභෝගික අතිරික්තය. මෙන්න මේ කෑල්ල තමයි බද්ද ගහන්න කලින් මොන අතිරික්තද? නිෂ්පාදන අතිරික්තය. හරි. බද්ද ගැහුවම් පස්සේ මේව සිලබස් එකේ නෑ හොඳේ. මේව සිලබස් එකේ නෑ නමුත් ඉතින් මම ඔලට උගන්වනවා. විභාගෙට අහන්න පුළුවන්. බද්ද පැනෙව්වට පස්සේ පුතා පාරිභෝගික අතිරික්තය මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට සීමා වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි බද්දෙන් පස්සේ භාණ්ඩ මිල වැඩි වෙනවනේ?
වැඩි වෙනවා ආනයන කරන ප්‍රමාණයත් අඩු වෙනවා බද්දෙන් පස්සේ පාරිභෝග අතිරේකයේ මේ කොටසට සීමා වෙනවා මිල වැඩි වෙන හිඳ නිෂ්පාදකයේ අතිරේකයේ මෙන්න මේ කොටසට වැඩි වෙනවා හැබැයි එතකොට බලන්න මෙන්න මේකට මොකද මේකට නමක් කියන්නේ මේ ට්‍රපීසියම් වගේ මෙන්න මේ කෑල්ල පුතා මොන අතිරේකයෙන් නැති වෙලා යනවද ආර්ථික අතිරේකයෙන් නැත්නම් පාරිභෝගික අතිරේකයේ තිබිලා පාරිභෝගික අතිරේකයට නැති වෙලා යනවා තේරුණා එකෙන් මේ මැද කෑල්ල ආණ්ඩුව තමන්ගේ බදු ආදායම විදියට ආණ්ඩුව අතට ගන්නවා මේ දෙපැත්තේ තියෙන පොඩි ත්‍රිකෝණ කෑලි දෙක ආර්ථිකයට අහිමි වෙනවා එහෙනම් අහිමි වෙන සමාජයේ සුබ සාධනෙ වෙන්නේ මේ පැත්තේ ත්‍රිකෝණෙයි මේ පැත්තේ ත්‍රිකෝණෙයි තේරුණාද ඒ දෙක පාඩ කරගන්න C සහ F C සහ F අහිමි වෙන සමාජයේ සුබ සාධනෙ ප්‍රශ්න අංක 43 ලෝක සන්තුෂ්ටි දර්ශකයේ නියෝජනය කරන ශේෂ්ත්‍ර පමණක් ඇතුළත් ශේෂ්ත්‍ර නොවන්නේ මේ ලෝක සන්තුෂ්ටි දර්ශකයට නැතිව තියෙනවා අධ්‍යාපනයේ තියෙන්නේ මොකද්ද ඒක දෙක දෙක අයින් කරන්න ඉතුරු ටික සන්තුෂ්ටි දර්ශකයේ තියෙනවා ඒක අපි කතා කරනවා පුතා හොඳයි එතන මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේකේ උත්තරය කියන 44 2022 වර්ෂයට අදාළව දළ උපත් අනුපාතිකය දළ මරණ අනුපාතිකය ආය දළ මරණ අනුපාතිකය ඒක එකක් අපන් සුද සංක්‍රමණ අනුපාතිකය මට මතක විදියට දළ උපත් අනුපාතිකය නම් තිබ්බා 12.4ක් නේද නැද්ද ආවුලට ගන්න නැහැ නේද ඊගෙන උත්තරය අංග 3 දළ උපත් අනුපාතිකය 12.4යි දළ මරණ අනුපාතිකය මේක වෙනසක් තිබුණොත් අපි බලමු මගේ මතකයේ නිවැරදි නම් උත්තරය අංක 3 මේක 45 හොඳයි සද්දේ 45 පුතේ සමාජ ආර්ථික ගැටලු ජනිත කරන රැකියාවක් කිරීමට ඒ සමාජ ආර්ථික ජනිත ගැටලු ජනිත කරන කියලා කෑල්ල වැඩක් නැහැ මෙන්න මෙතනින් ඉරක් ගන්න රැකියාවක් කිරීමට කැමැත්තෙන් සිටියත් ඊට අවස්ථාවක් නොමැති තත්වය රැකියාවක් කිරීමට කැමැත්තෙන් හිටියත් ඊට අවස්ථාවක් නොමැති තත්වය ඒකට කියන්නේ මොකක් කියලාද විරකියාව කියලා සේවා ව්‍යුක්තිය කියලා හැබැයි සේවා ව්‍යුක්තියේ ප්‍රභේද දෙකක් තියෙනවා කැමැත්තෙන් රස්සාවක් නොකර ඉන්න එකයි රැකියාවක් හොය හොයා රැකියාවක් කරන්න අවස්ථාවක් නැතිකමට අකමැත්තෙන් රැකියාවක් නොකර ඉන්න සිද්ධ වෙන එකයි. දැන් මෙතන කතා කරන්නේ කැමැත්තෙන් රැකියාවක් නොකර ඉන්න එකක් ගැනද? රැකියාවක් හොයලා රැකියාවක් නැතිකමට අකමැත්තෙන් රැකියාවක් නොකර ඉන්න වෙන එකද? අකමැත්තෙන්. අකමැත්තට කියන්නේ ඉච්ඡානුගතද අනිච්ඡානුගතද? ඉච්ඡානුගතද අනිච්ඡානුගතද? අනිච්ඡානුගත. එහෙනම් මේකට කියන්නේ මොන සේවා ව්‍යුක්තියද? අනිච්ඡානුගත සේවා ව්‍යුක්තිය ඊළඟට 46 මිනිස් ජීවිතයට වඩා වැදගත් වන කරුණු තුනක විහීනතාවය මත දරිද්‍රතාවය මිනුම් කිරීම සිදුවේ එම අත්‍යවශ්‍යක මේ දුප්පත්කම මනින්දී මානව දරිද්‍රතාවය කියලා සංකල්පයක් තියෙනවා ඔගලන්ට ඉදිරි දවස් කීපෙ අපි කතා කරනවා මානව දරිද්‍රතාවය මනින්නේ පුතා සෞඛ්‍ය අධ්‍යාපනය ජීවන තත්ත්වේ කියන ප්‍රධාන කරුණු තුන පදනම් කරගෙන සෞඛ්‍ය අධ්‍යාපනය ජීවන තත්ත්වේ උත්තරය අංක 5 සෞඛ්‍ය අධ්‍යාපනය ජීවන තත්ත්වේ 5 නේද 47 දන්නවා 22 ලංකාවේ ප්‍රධාන ආනයන සැපයුම් කරුවා ඉන්දියාව ආර්ථිකයක යැපුම් අනුපාතිකයේ අඩුවීමට පහත සඳහන් දෑ අතරින් කුමක් බලපායිද ඉන්න යැපුම් අනුපාතිකයේ ගන්න එකන විදිය පෙන්වන්න යැපුම් අනුපාතිකයේ ගන්න එකන විදිය පෙන්වන්න මේ ප්‍රශ්න ඇවිල්ලා ඔයගලන්ට මේ දවස්වල උගන්වන පාඩම අන්න මොලේ තියෙන දරුවන්ට තේරෙනම පුතේ ඉරිද පන්තියාවේ නැත්තම් වෙන විනාසෙ ඔය ටික උගන්වන්නේ ඉරිද ක්ලාස් එකේ විතරයි තේරුණානේ යැපුම් අනුපාතිකයේ හොයන්නේ මෙන්න මෙහෙම බලාගන්න යැපෙන්න වර්ග දෙකක් ඉන්නවා පුතේ. කවුද යැපෙන්න වර්ග දෙක? අවුරුදු 15ට වඩා අඩු ළමයි. අනිත් වර්ගේ
අවුරුදු 60 සහ ඊට වැඩි 60ත් ඇයිති 60 සහ ඊට වඩා වැඩි වැඩි හිටියා පෙන්නෝ ඒ නිසා අපි ළමා යැපෙන්නෝ ටිකයි බලන්න ළමා යැපෙන්නෝ ටිකයි වැඩි හිටි යැපෙන්නෝ ටිකයි බෙදනවා මේගොල්ලෝ යැපෙන්නේ කවුරු මතද දැන් මේගොල්ලන්ට ඕගොල්ලන්ට පුළුවන් ද ගෙදර හය මොකද මොන්ටිසෝරි යන බබෙකුට ගිහිල්ලා වැඩ කරලා කීයක් හරි හොයාගෙන ඉන්න බෑනේ වයසක ආච්චි කෙනෙකුට සීය කෙනෙකුටත් එහෙම බෑනේ ඒතර ඒගොල්ලෝ යැපෙන්න ඕනේ කවුරු මතද වැඩ කළ හැකි වයසේ ජනගහණය මත කවුරු මතද වැඩ කළ හැකි වයසේ ජනගහණය මත ඒක ගුණ කරනවා 100ක් වැඩ කළ හැකි වයස කියන්නේ අවුරුදු 15ක් 59ක් අතර ජනගහණය 60 නෙවෙයි 60යි තියෙන්නේ කාටද වැඩිහිටිය මේක තමයි සමීකරණය මේව ලියා ගන්න ඕනේ මේ උගන්වන පොතේ ඉරිද පන්තියෙන් මේ ඇති මේක දිහා බලන් ඉන්න දැන් ඔයාගෙන් අහන්නේ යපුම් අනුපාතිකය අඩු වෙන්න මොකක් බලපායිද කියලා මේක මේක අඩු වෙන්න මේ අනුපාතිකය අඩු වෙන්න මේක යපුම් අනුපාතිකයනේ මේක අඩු වෙන්න මොකක් බලපානවද බලමු උත්තර විභව ශ්‍රම බලකායේ වැඩිවීමක් ශ්‍රම බලකායේ වැඩි වෙනකොට මේක අඩු වෙන්නේ නැද්ද වැඩි වෙනවා ඊළඟට සේවා නියුක්ති ජනගහණය අඩු වීම සේවා විමුක්ති ජනගහණය වැඩි වීම මං අහන්නේ ශ්‍රම බලකාය මේකට බලපානවද නැද්ද බලපානවා ශ්‍රම බලකාය මේක මොකක් අස්සේ දින්නේ වැඩ කළ හැකි වයසේ ජනගහණය ඇතුලේ තමයි ශ්‍රම බලකාය ඉන්නේ අනිත් එක උතන විභව ශ්‍රම බලකාය කියන්නේ පුතා විභව විභව කියන්නේ වැඩ කළ හැකි වයසේ ජනගහණය කියන එකම තමයි විභව ශ්‍රම බලකාය වැඩි වෙනවා කියන්නේ වැඩ කළ හැකි වයසේ ජනගහණය වැඩි වෙනවා වැඩ කළ හැකි වයසේ ජනගහණය වැඩි වෙනකොට යැපෙන්නන්ට තියෙන බර අඩු වෙනවා දැන් අර භාග ගානක අනුපාත ගානක පුතා ඔයගොල්ලෝ දන්නවා මේ ඉන්නේ හරය නෑ ලවය ලවයට වඩා හරය ලොකු වෙනකොට අනුපාතය අඩු වෙනවා කියලා දන්නව නේද පුතේ දන්නේ නැද්ද 6න් 2ට වඩා 10න් 2කේ වටිනාකම අඩුයි එහෙම නේද 6න් 2 කියන්නේ 0.3යි මේක 0.2යි කියන්නේ මෙන්න මෙතන වැඩ කළ හැකි වයස ජනගහණය වැඩි වෙනකොට යපුම අනුපාතිකේ අඩු වෙනවා වැඩ කළ හැකි වයසේ ජනගහණය වැඩි වෙනවා කියන්නේ ශ්‍රම බලකාය වැඩි වෙනවා ඒක හරි ශ්‍රම බලකාය වැඩි වෙනකොට වැඩ කළ හැකි වයසේ ජනගහණය වැඩි වෙනවා එහෙනම් උත්තරේ කියද පුතේ උත්තරේ 1 වෙන එකක් තියෙනවා වැඩි හිටිය ජනගහණය වැඩි වුණොත් වැඩි හිටියෝ වැඩි වුණොත් එතකොට එතකොට බර වැඩි වෙනවනේ සේවා නියුක්තිකය ව්‍යුක්තිකය අයිති වෙන්නේ මෙතෙන්ට උන් අඩු වෙන එක නෙමෙයි උන් වැඩි වෙන එක වෙන්න ඕනේ එහෙම නේද මරණ අනුපාතිකය අඩු කරගොත් එහෙම එතකොට වැඩි හිටියෝ වැඩි වෙනවනේ එතකොට මේක අවුල් ඒ නිසා මරණ අනුපාතිකය වැඩි කරන්න ඕනේ එතකොට මේක අඩු වෙනවා නෑ මම කියේ සමීකරණයට අනුව ඉතින් මරණ ඊළඟ 49 නීල ආර්ථිකය මොකද මේ නීල ආර්ථිකය කියන්නේ නීල ආර්ථිකය කියලා අර ඒ දවස්වල කිව්වේ නිල් බලකාය ඒ ආර්ථිකය නෙවෙයි නෑ නෑ මොන්දව නිල් පාට මොකද්ද අපේ රටේ තියෙන්නේ අපේ රටේ නිල් පාට තියෙන්නේ මොකද්ද ආස නෙවෙයි ආස තව නිල් පාටයක් කියන්නේ සාගරය සාගර සම්පත් පළදායි ලෙස භාවිතා කරලා රටේ ආර්ථිකය ගොඩනංවන එකට තමයි කියන්නේ පුතා නිල ආර්ථිකය උත්තරාංග පහ සාගර මේ සාගර සම්පත් ඉරසාරා ඉදින් භාවිතා කරලා ආර්ථික වර්ධනය කරා යන එක 50 තමයි මේක නම් එච්චර වැඩගත් නැහැ කොවිඩ් 19 කලින් ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය මාර්ග තුන එක ඇඟලුම් දෙක විදේශ සේවා නියුක්තික අංගපේෂණ තුන සංචාරක දැන් නම් ඕක වැඩක් නැහැ මේ අපිට අලුත් ප්‍රශ්න පේපරේට යන ටයිම් මදිනේ අද වැස්සත් එක්ක යන්න ගෙදර ඔගොල්ලෝ ඊළඟට කරන්න 7 8 නෑ 6 අදරෑම කරලා ඉවර කරන්න 6 වීඩියෝ එක අදරෑ දානවා හොඳේ 6 පේපර් එකේ වීඩියෝ එක අදරෑ දානවා ඒක අද කරලා ඉවරලා බලන්න
අද අප්ලෝඩ් කරනවා හෙට වෙනකොට බලන්න පුළුවන්.